Sean. Wrong turn. Sean. ගයන් සංක මදු සනිදප සංගීත කණ්ඩායමේ ගායකෙක් අද රෝන් ටර්න් එක ටර්න් වෙන්නේ මෙයාගේ පැත්තට. මේ කමලී උඹ හින්දා වෙච්ච අරැටි එකක් දෙකක් නොව පුස්කොළ පොතක් ලිව හැකි. ගයන් සංක මදු කියන්නේ මොන වගේ චරිතයක්ද? කොයි වගේ චරිතයක්ද කියන්නේ ඉතින් මං ගැන මගේ මහත්ති මට ඒක කියන්නේ එකපාරට මම අරු වෙනවා. මම නම් ගොඩක් අහිංසක චරිතයක් කියලා තමයි මම හිතන්නේ. මට කීපු දෙනෙක් එහෙම කියනවත් මට ඇහිලා තියෙනවා. ඇයි හදිස්සියෙන් වගේ බෑන්ඩ් එක මාරු කරේ? බෑන්ඩ් එක මාරු කරේ මම මේ අවුරුදු 4ක් විතර කාලයක් පර්පල් රේන් ඉතිහාස සංගීත කණ්ඩායමේ. ඉතින් මාරු කරන්න අර ජීවිතේ යම් යම් අවස්ථාවලදී ඉතින් ඒක තීරණ ගන්න වෙනවා. මොකද බෑන්ඩ් එකේ අයින්නේ ඒ බෑන්ඩ් එකේ ඒසාව උදේ සුදුසුම ප්‍රශ්නයක් වෙලාවත් කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඒක මගේ පෞද්ගලික හේතුවක් නිසා තමයි අයින්නේ. මොකද ඒ බෑන්ඩ් එක මම ඉන්නේ මේ ගම්පහ මේ පැත්තේ විතර දකුණේ මාතර. ඉතින් මට යන එන කතන්දරේ ප්‍රශ්න තිබ්බ ගොඩක්. ඒ නිසා තමයි ඉතින් මම මේ තීරණය ගත්තේ අයින්නේ. පර්පල් රේන් ඔයා ඉන්නකොට සේනක ඔයාට අඩුවෙන්නේ ගෙව්වේ නේ සංක? නෑ එහෙම වෙලා නෑ. මට මගේ වැඩේට හරියන සාධාරණ පුදලක් මට හම්බෙලා තියෙනවා. කිසිම එහෙම ගැටලුවක් වෙලා නෑ. සේනකනම් කියලා තිබ්බ කට්ටියත් වැඩේ නිසා සංක මදු අයින් වෙච්ච එක නම් ලොකු දෙයක් කියලා. මම නම් හිතන්නේ සේනක මේ අය එහෙම කියයි කියලා. මොකද මම අයින් වෙච්ච එක කිව්වා. ඉතින් කල්පනා කරලා බලන්න තව ඉන්නවනම් එයා ගොඩක් කැමතියි. ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට නොවුණු හින්දා ඉඳුනිල්ල ගත්තනේ ආයිමත්. මෙහෙමයි ඉඳුනිල්ල අන්දමාන් කණ්ඩ එහෙම වුණාද කියනක මම කියන්න කන්නේ නැහැ. මගෙන් කිසිම අඩුපාඩුවක් වුණාද කියලත් මට තේරුම් ඇහෙලා ඉතින් මාව ඒකේ අයින් කරලා ගන්නවානේ. ඒක ඉඳුනිල්ල කියන පර්පල් රේන් සංගීත කණ්ඩායමේ දායිඳලා එකක් තිබ්බා. මොකද එයාලා සංගීත කණ්ඩායමේ දායිඳලා ඉතිපත්තිය. ඒ නිසා වෙනකයි ඉතින්ද දැන් කණ්ඩායමේ ඉදිරි ගමනට අවශ්‍ය දේවල් නායකයෙක් හැටියට කරනවානේ. ඒ නිසා එයා ඒ තීරණය ගන්න ඇති. මොකද මේ කක්කීතු කියලා තිබ්බා ඉඳුනිල්ලත් අම්මුමයි කියලා. ඒත් මම හිරුමෙගා බ්ලාස්ට්ගේ ටීවි ෂෝස් තියෙන හින්දානේ ඔයා ෂේප් එකේ සනිදප බෑන්ඩ් එකට රිංග ගත්තේ නේ සංක? රොන් ටර්න්. සනිදප බෑන්ඩ් එකේ මේ තමන් එදා ඉඳලා ආසයි. ඉතින් මොකද අපේ ගමේ අපේ බෑන්ඩ් එක වගේ එක. ඒ කියන්නේ සනිදප සංගීත කණ්ඩායමේ ශිල්පීනුත් ඒ සහෝදරයෙක් මාව දන්නවා. මමත් එයාලව එදා ඉඳලම දන්නවා. ඉතින් ඒ අනික මට යන එන ගමන් බිම්මුත් ගොඩක් වේසි ගර්භරයෙන් ජිත්ති වගේ නෙමේ. ඒ හේතුන් නිසා තමයි මෙහෙට මේ හේතුව. අනිත් ඒවලුත් කියන එක හොඳයි. ඉතින් සංගීත කණ්ඩායමක් ඇති. ඒ කියන්නවා සනිදප බෑන්ඩ් එකට ආවේ ප්‍රසිද්ධිය නිසා නෙමේ. එහෙමද? නෑ එහෙම ප්‍රසිද්ධියක් කියලානේ පර්පල් රේන්ජ් ඉතිත්තයි ලයිව් ෂෝ ඒවා තිබ්බයි. පර්පල් රේන්ජ් එකේ ඉන්න කාලේ එක තැන පල්ලුනානේ සංකෝයා. පර්පල් රේන් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පීන් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් හිටියනේ 6 දෙනෙක් විතර. ඉතින් 6 දෙනෙක් සෙෂන් එකේ ඇතුලේ ඔක්කොම සින්දු කියන්නත් ඕනේ. ඒ නිසා හැමෝටම මේ සාධාරණ විදිහට ඒ සේනකයි අවශ්‍ය විදිහට ඒක කරා. ඒක ඉතින් එක තැන පල්ලුනා කියලත් මම හිතන්නේ නැහැ. මොකද මාව කවුරු හරි දැනගත් තරම් දැනගත්තේ ලංකාවේ පර්පල් රේන් සංගීත කණ්ඩායම නිසා කියලා මම ඕන දැනක් කියනවා. කවුද එතකොට ඔය ඩීල් එක කතා කරේ? ඩීල් එක කියන්නේ සනිදප සංගීත කණ්ඩායමෙන් තමයි මට කතා කරේ. ඒකත් කියම තමයි කතා කරේ. එහෙමනේ සංගීත කණ්ඩායමක තීරණයක් ගන්නේ. අත්තියම තීරණය නම් ඊට පස්සේ සංගීත කණ්ඩායමේ දැන් තියෙන නායකයාතුමාගේ තීරණේ ගන්නෙ. ඉතින් ෂාන් අයියා තමයි මට කතා කරේ. හැබැයි සංක ආරංචි නම් තියෙන්නේ සංගීත් මේ ඩීල් එක කතා කරා කියලා. ඇත්තනේ නේ. ෂා රොන් ටර්න්. ඔව් සංගීත් අයියා ඒ මගේ ඥාති මගේ අයියා. එතකොට එයාට අනිවාර්යෙන් මේක යනවා. ඉතින් අයියා කෙලින්ම මාව ගන්න කියලා නැහැ. ඒක බෑන්ඩ් එකේ මේකක් කිය කැමති වෙලා අයියට කියලා තියෙනවා. මෙහෙම මාව සංගීත කණ්ඩායමේ ඉන්නත් කරලා දෙන්න කියලා. ඉතින් අයියා ඒක කතා කරා මිස මාව ගෙලින් මෙතෙන්ට දාන්න එයා කතා කරලා නැහැ. එයාමට ඒක කිව්වා. ඒ කියන්නේ එයාට අර අපේ ජාතිකම නිසා මම එයාට දෙන්න යොමු කරන්න බැහැනේ. එයාලා අර බෑන්ඩ් එකේ කට්ටිය කැමති වෙලා මට එන්න කිව්වා මිසක් මේ අයියා එහෙම බලපෑමක් කරේ නැහැ. සංක සංගීත් එක්ක තියෙන නෑකම් මොකද්ද? මොකද්ද ඔයා එයත් එක්ක තියෙන සම්බන්ධතාවය? අයියා මගේ අම්මගේ අක්කගේ පුතා. ෆීල් එකේ නම් යන කතාව තමයි දැන් සනිදප කියන්නේ බැහැගෙන යන බෑන්ඩ් එකක් කියලා.
ඔයාට හිතෙයිද සංක ඔය හනැග්ගේ ගිලෙන නැවකට කියලා? මම නම් හිතන්නේ බහින කාලේ බෑන්ඩ් එකක් කියලා. මම දැන් මේ ටික කාලේ ෂෝස් වලට ගියාම මට තේරෙනවා ඉතින් මේ හැමකක් නෑ ගොඩාක් ආදරේ කරන අය සනිදත් වාගේද ගන්නෑ. සනිදපට වැඩිය පර්පල් රේන්ජ් වලට ෂෝස් තියෙනවනේ සංක. ෂෝ ගහනවා කියලා කිව්ව වැඩි ෂෝ ගහනවා. දැන් සනිදප සංගීත කණ්ඩායම මම දැන් මේ කාලේ දැක සිටියද ගොඩක් තෝරා බේරා ගත්ත ෂෝ ටිකක් තමයි මේ මේ ප්ලේ කරන්නේ. පර්පල් රේන්ජ්ලත් ඉතින් ඒ විදිහට තමයි ඒකේ දැන් සේනකයියා වැඩ කරන විදිය වෙන විදියක් සංගීත සංගීත කණ්ඩායම වැඩ කරන විදිය වෙන විදියක් ඉතින් ඒක දෙකක් සංගීත සනිදපේකේ කරපු දේ සංකමදූට කරන්න පුළුවන් වේද මට මුදින් සංගීත් අයයි මමයි කියන්නේ නිකන් අහසයි පොළොවයි වගේ ඒ නිසා එයා කරපු දේවල් මට කරන්න බෑ මම යම් තාක් දුරට අර මට තියෙන ඒ හදෙන් මේ මේ ගීත ගායනා කරනවා ඒ අරින් ඉතින් මට ලොකු ඊට සමාන වෙන්නම කරන්න නම් මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ ඒ ජයන්තේ යා මමත් මගේ ඥාතිකමට නෙමේ මම ගොඩක් මේ මේ ගරු කරන ආස කරන මම ඇත්තටම ආදරේම කරන ගායන ශිල්පී ලංකාවේ ඒ නිසා මිසක් ඥාතිකමටවත් එහෙම මේ ප්‍රශ්නේ මම ගොඩක් ආදරේ කරන මම සංගීතයේ වොයිස් එක තියෙන නිසා නේ ඔයා ගොඩ යන්නේ සංක Wrong turn. Oh, that's a mile away. කියනයි ගොඩාක් ඉන්න ගොඩාක් දක්ෂයි ඉන්නවනේ මගේ හිම ලොකු දක්ෂතාවයක් එහෙම මොකොත් මෙහෙම එකක් නෑ ඉතින් මට ගොඩක්ම හේතම හේතුව ඒ හඬ මට තියෙනවා ඔයා සංගීත් කියලා ඇඳලා වගේ ඉන්නේ නෑ නෑ අනේ නෑ මං කවදාවත් මම එහෙම වෙන්න කැමතිත් නෑ මම ඉතින් අයියාගේ සින්දුවක් කියනවා ඉතින් ඒක දැන් මට කවුරු බයින්නෙත් නැහැනේ මට එදා ඉඳලම හැමෝම ඔකට දැන්නා නම් ඔයා මේවා කියන්න එපා මේවා කරන්න එපා කියලා මම දැන් අද මේ තැනට එන්නේ නැහැ ඉතින් මට මටත් කට්ටියක් ආදරේ කරා මගෙන් ඒ ගීතත් අහන්න ආස කරපු නිසා මම ඉතින් ඔහම එහෙට එන්න ඇති නැත්තම් මාව මගදී මාට බැනලා රුවා වෙලා මාව අයින් වුණා නම් මං අද උටින්නේ නැහැ සංක සංගීත්ගේ වොයිස් එකෙන් සංගීත්ගේම සින්දු කියලා ඔයා ගොඩ ගියපු එකට සංගීත් මුකුත් අවුලක් දැම්මේ නැද්ද? අනේ නෑ. ඒ මිනිස්සයා කියන්නේ කවදාවත් එහෙම මිනිස්සෙක් නෙමෙයි. එයා ගොඩක් දියුණු මිනිස්සෙක්. මොකද මම මෙහෙම ආවා කියලා එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. කොහොමත් හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා එයා ගොඩක් මේ තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා ඔහුට තේරුමක් නැහැ එහෙම සාසිලෙදි. ඒ කියන්නේ ඉස්සරහටත් සංගීත්ගේම සින්දු ටික පට්ට ගන්නවා. එහෙමද? ඔව්. සංගීත් අයියාගේ සින්දු කියනවා. මගේ ඒවත් කියනවා. ඉතින් මම ඒ සින්දු කියන එක නවත්තන්න වෙන අදහසකුත් නැහැ. ඉතින් මම කියනවා. පර්පල් රේන්ජ් එකෙන් ආපු සංකමදූට සනිද පත් එක්ක ගොඩ යන්න පුළුවන් කියලා හිතනවද ඔයා? ගොඩ යන්න කියන්නේ ඔව් ඉතින් කෙනෙක් දෙයකට අත ගහන්නේ අනිවාර්යයෙන් විශ්වාසයක් ඇතුව මට පුළුවන් අනිවාර්යෙන් දෙයක් කරන්න. මොකද මට සනිදප සංගීත කණ්ඩායමේ හැම කෙනෙක්ගෙම උපරිම සහයෝගයක් ලැබෙනවා. සනිදපයකින් ඔයාට කතා කරානේ සංක. ඊට අමතරව ඔයාගේ කැමැත්තෙන් යන්න හිටපු මොන හරි බෑන්ඩ්ස් තිබ්බද? නෑ මම පර්පල් රේන් සංගීත කණ්ඩායමට ගියාට පස්සේ මම හිතුවේ ඔව් එහෙමම ඉන්නවා කියන අදහසේ තමයි ආයේ බෑන්ඩ් වලට යන්නේ ආයේ බෑන්ඩ් ගියොත් මම ඉතින් ගෙදර ඉන්නවා කියන එක තමයි හිතුවේ වෙන දෙයක් කරගෙන කියලා ආයේ එතනින් එහාට බලන්න අදහසක් තිබුණා ඒත් ඉතින් ටික කාලයක් ඇතුළත ඒ දේවල් ඉතින් ටික ටික වෙනස් වෙනවා ඉතින් වෙනස් වුණා ඒ කියන්නේ මේ තීරණේ ෂුවර් නෑ වගේ සංකනේ දැන් මේ තීරණේ වෙනස් වෙන එකක් නෑ මොකද ඊට පස්සේ මට යන්න කියලා බෑන්ඩ් එකක් අද ගයන් සංකමදු කියන චරිතේ මෙතන ඉන්නේ කවුරු නිසාද? අද මෙතන ඉන්නවා කියන්නේ මම එදා ඉඳලා සින්දු කිව්වා. කිව්වට පර්පල් රේන් සංගීත කණ්ඩායම එන්නේ මාව සේනකයියන් මට කතා කරලා ඒ බෑන්ඩ් එකට ගත්තේ. ඒ නිසා තමයි මාව ගොඩක් දෙනෙක් දැනගත්තේ. මම ආයෙත් කියන්න ඕනේ මම මේ සංගීත කණ්ඩායමෙන් අයින් වුණේ කිසිම ප්‍රශ්නයක් මුකුත් වෙලා නෙමේ. අපි අර මේ අපේ ඒ කට්ටියක වෘත්තීය විදිහට අපි මේ ඈත් වුණාට අදවත් වලින් කවදාවත් ඈත් වෙලා නැහැ. ඒක වෙන්නෙත් නැහැ. මේ හැමදාම ඒ අයත් මට කතා කරනවා මොකද වෙන්නේ හොඳට කරන්න හොඳට හැමදේම මේ කරගෙන ඉන්න කියලා එයාලා කියනවා. ඉතින් ඒ නිසා එයාලා තමයි පර්පල් රේන් නිසායි මාව දැනගත්තේ. අනික සංගීත් අයියාගේ සින්දු මම කිව්වා. ඒ නිසා තමයි මාව ගොඩක් දැනගත්තේ. සංක මීඩියා සප් එකේම කොහමද? මීඩියා සපෝට් එක කියන්නේ මම මීඩියා වලට නම් මේ එහෙම මම ගිහිල්ලා මගේ මේ සින්දු දාන්න මෙහෙම කවදාවත් මම කියලා නැහැ. ඉතින් මම උදව් ඉල්ලලා නැහැ. දැන් ඉතින් එහෙම සපෝට් එකක් කියලා හැම ඉතින් ලස්සිතයක් හැටි මම හිතනවා දැන් ෂාය් ෆ්‍රේම් එකෙන් මට කතා කළා මේ මුලින්ම මම දැන් මේකට ආවට පස්සේ මීඩියා එකෙන් කියලා මට කතා කරේ ෂාය් ෆ්‍රේම්. ඉතින් හිරු FM එකෙත් මම ඒ ගීත විකාශනය වෙලා තියෙනවා මුලින්ම රිලීස් වෙලා තියෙනවා. ඒත් එක්කම මම හිතන්නේ මේගා බ්ලාස්ට් වේදිකාවෙත් අපිට ගීත ගායනා කරන්න ලැබෙයි ඉදිරියට. ඉතින් ඒ නිසා ABC මාධ්‍ය ජාලය ආදරෙන් මේ අවස්ථාවේ දීපත් කරනවා. Thank you සංක.
තවත් මේ වගේම ටර්න් එකක් එක්ක අපි ආයි හම්බෙමු බලාගෙන ඉන්න Shah wrong turn Aya malo naravara yo tel goda chandi umbata pendale manasudu kodiya pele pele The new generation of hit music Shah Ona radio ekakata Bantwena channel leka Shah